අතරේ මම ආරාධනා කරනවා විශ්වට සහ අම්මට එන්නකෝ පොඩ්ඩක් ඉස්සරහට මයික් එකත් අරන් එන්නකෝ අම්මේ එන්න මේ පැත්තට අම්මට මයික් එක තියෙනවා බලාගෙන මේ පැත්තට එන්න දැන් අම්මේ රටක් වටේන ආදරණීය කඩවස්සම් පුතෙක් ඉන්නෝ දැන් මේ පුතා මේ විදිහට ඉඳද්දි පුතාමනේ ආ බලාගෙන හිටියේ මොකද කලින් දුවෙක් හිටපු නිසා එතකොට මේ වගේ පුතෙක් ලබන්න ඔබට මව්පදවිය ගන්න ආදරණීය සැමියෙක් ඉන්නෝ आराधना कर मुकलावे अपोरु नमक तबु ए आदरणीय समियात ए आदरणीय तात्ताट एन्न केला मे पत्तट विवाह काल डबल दाला पिवाट देना අවුරුදු 35ක් වෙනවා නේ හා නිකන් චුට්ට චුට්ට වයසක් තේරෙනවා නේද ඒක වැඩි ගණන් ගන්න එපා අක්කා ලොකුයි කියලා කියන්නේ අක්කයි වය අතර ලොකු ගැප් එකක් ගන්නවා මාර ගැප් එකක් 10ක 15ක අතර ගැප් එකක් තියෙනවා ඔව් 35කට පස්සේ ගිය අවුරුද්ද දේලවල් කළේ ඔව් හරි අම්මා කියන්න ඕනේ දැන් මේ රටක් දන්න කෙනෙක් කලාවට බොහොම සම්බන්ධ කෙනෙක් හරි මහත්තයා ගැන අම්මා දෙයක් කියන්නකෝ සම්පූර්ණ නම කියලා ඉන්නකෝ ඉස්සල්ලාම මතකයි නේ අද්මසිරි ගෝඩිකා අත් දිනා තාත්තේ අම්මගේ මයික් එක ඔව් හරි කියන්නකෝ ඒ අතීතය මතක් කරන්න කොහමද මුණ ගැහුණ කියලා එහෙනම් තාත්තා මතක් කරන්න මේක ප්‍රේම විවාහයක්ද යෝජිත විවාහයක්ද නිකම් බලන් ඉන්න දෙන්නකෝ මේ මියුසික් එකක් කරන යා ප්‍රේමණීය මියුසික් එකක්. දැන් ඒ අතීතයට යන්න හදන්නේ හා. අන්න හරි. ආ. මොකද්ද? මොකද්ද? ෂාමාරුනේ දන්නේ. අන්දේවා. මොකද්දවා මෙයා මරුළු දන්නේත් නැහැ මියුසික් එක මොකද්ද කියලා. හරි දැන් ওই මියුසික් එක යටින් තියාගෙන ඕම කියන්නකෝ ඒ අතීතේ මට ආරාධනාවක් ලැබෙනවා පාසලක මගේ හිතවත් මාස්ටර් කෙනෙක්ගෙන් ඒගොල්ලන්ගේ ස්කූලේ තියෙන වේදිකා නාට්‍යයක් නරඹන්න එන්න කියලා ඇවිල්ලා ඒ ආරාධනාවත් මම ගියන් උඩ පැහැදිලිව මෙයාගේ මේ ජානකිගේ අම්මා ටීචර් කෙනෙක් ඊට පස්සේ අපි ගෙදරටම ඇවිල්ලා ආරාධනාව කරනවා ඊට පස්සේ ලුම්බිනි හෝල් එකේ තමයි මේ වේදිකා නාට්‍ය දෙක වේදිකාවට වෙන්නේ ඉතින් ඒක බලන් ඉන්නකොට ප්‍රධාන චරිතයක් නුනට මගේ හිතයන්නේ ඊට වඩා පුංචි චරිතයක් කරන කෙනෙක් පැත්තට අනිත් නළුලිය කාවත් පේන්නේ නැහැ දැන් මේ පේන්නෙම නැහැ ඊට පස්සේ මේ යෝනයි පස්සේ මං ගිහිල්ලා ඔක්කොම ලාස්රි මේ සුභ පතන්නේ දැනගෙන වාදයක් තුම් පාසයි සෙල්වන්දි පොඩි සින්දු කෑල්ලක් කියන්නේ හින්දි සින්දු කෑල්ලක් කියන්නේ පොඩි ගන්න මයික් එක ගන්න හින්දි සින්දු කෑල්ල දැන් මයික් එක තියෙනවා මේ අපේ මේ විශ්වගේ තාත්තා හිතන්නේ එකම මයික් එකක් තියෙන්නේ කියලා හරි හරි සහයෝගයක් දෙනවා අර තුම් පාසයි මොකක් හරි කෑල්ලක් දෙන්න මොකක් හරි හින්දි ආදර සින්දුවක් කෑල්ලක් දෙන්න දැන් 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 කතා කරන්න යන්නේ පොඩ්ඩක් බ්‍රේක් කරලා ඒකටත් ওই මියුසික් එකම දෙන්නේ තුම් පාසයි කියවම ඒකම ගහනවා හරි වෙන එකක් ඉල්ලලා ගන්න මේ ලයිව් එකක් අද ඕනේ ආ සිංහල එකක් කිය හරි මතක් වෙනවා මං ආදරේ මුළු ලොවටත් වඩා මං කාටවත් हर दम पोड
පොඩ්ඩක් නතර කරගමු. ඇත්තටම කියන්න අංකල් ඒ වෙලාවේ ඊට කලින් ආදරේ මුළු ලෝටත් වඩා කියලා කාටවත් කියලා තිබුණ නැද්ද කියලා තිබුණාද අපි අවංක වෙමු ඇත්තම කියන්නේ. ඒක විතරක් අහන්න තුරු. හරි එනවා මං ඒක ඒක අහන්නේ ඒක අහන්නේ හරි ඒක අහන්නේ හරි 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 දැන් එතන ගියාට මොකද උනේ ඊට පස්සෙ මේ මදි ගණන් කරලා පොඩේ 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 පුතා මොකද්ද කියනවා මොකද්ද මොකද්ද ආ දන්නවනේ අතීතයේ මොකද්ද අතේ ඇඟිලි මදි ගණන් කරා හරි හරි ඊට පස්සෙ කොහොමාරි මේ යානිගේව තනියම හම්බෙලා මගේ අදහස කියනවා කිව්වයින් පස්සේ මට කියනවා ඉතින් අම්මගෙන් තාත්තෙන් අහන්න කියලා ඇවිල්ලා මේ මට එහෙම කියන්න පුළුවන් කමක් නැත කියලා ඊට පස්සේ මං අහනවා දැන් මම දන්නවා පොඩ්ඩක් ඉන්න කැමැත්තක් ආවද දෙකපු ගම අම්මේ ඇත්ත කියන්නේ නාඩිය ගොඩලා නන්නේ ඉතින් මම කවුද කිය? ඒක ඉතින් අම්මේ කවුරු ඇව්වත් කියනවාද අම්මගෙන් තාත්තගෙන් අහන්න නෑ මං දන්නේ නෑලු කවුද කියලා प्रश्न ओहमारी मम तीन कर හදිසි හම් වෙනවා වගේ ස්කෝලේ යන වෙලාවේ එකපාරට මම බාහිරින වත්තලා මම කොහෙද යන්නේ කියලා ඒක බාලිකා පාසලක්ද ඊට ඉස්සෙල්ලත් ගිහලා වරුයිද නෑ 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 කිව්ව එක අහන්න එපා කියලා හරි 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 ඊට පස්සේ මේ අම්මව දාගෙන කාර් එකේ ගෙදර එක්කගෙන ගමන් මම ඇහුව අම්මගේ ප්‍රශ්නේ කියනවා කිව්වෙන් පස්සේ දැන් මේ මෙයා දුවත් එක්ක කතා කරුවාද මම ගෝ කතා කරුවා මොකද දුව කිව්වේ දුව කිව්වා මේ අම්මගෙන් තාත්තෙන් අහන්න කියලා එහෙම කිව්වද කිව්වා බොහොම සැරින් බගේ ඇවි මම ගෝ එහෙම කිව්වා මේ දැන් තාත්තෙන් කොහොමද අහන්නේ මම ගෝ තාත්තෙන් අහන්න බෑ පොලිසියෙන් කියලා කියනවා හරි මං එහෙනම් තාත්තත් එක්ක කතා කරලා ඒක හරි එමනම් මේ ආදරණීය යුවළ වෙනුවෙන් අද තාත්තා ගයන්නේ පුතා තාත්තා වෙනුවෙන් ගයනවා තාත්තා කියන්නේ සිනමාවේ දෙවන්ත චරිතයක් අද මයික් එක මං ගන්නම් සින්දු යනකම් දෙන්න ඇක්ට් එක බලන්න මල් ටික අතේ තියාගන්න ඕන නම් එහෙමයි නැත්නම් එහෙමත් තියලා ලස්සන ඇක්ට් එකක් යමු ඒ වගේම ඔය දෙන්නටත් ඒ වගේම රටේ බලාගෙන ඉන්න ආදරණීය අම්මාවරුන් පියවරුන්ටත් දරුවන් ජාතියට දායාද කළ හැමටත් ඔබ ඒ සියලු යුවළවල් වලට අපි කියනවා සැරයටියෙන් යන්න තුරා ආදරයෙන් එකට ඉන්න කියලා සමුගන්නාදා ඒ ගමනත් අප
අර මේ මුලින්ම අර සෙව්වන්දි ගායනා කරනකොට මා කාටවත් නෑ වෙලෙසින් කියා කියලා කියනකොට තාත්තා ඇත්තම කිව්වා. හැබැයි මේකේ තියෙනවා ගැළපෙන විදියට මේකේ අර තැනක තියෙනවා මම මේ තැන කොහෙද කියලා හොයන්නේ. ඒක කියනවා අපි හිතමු මේ පෙම කුළුඳුල් පෙමේ සිතා. එහෙම හිතාගෙන ඉන්න. අමාරු. ගොඩක් අමාරු. ගොඩක් අමාරු. මයික් එක ටිකක් ලං කරගන්න. සින්දු අතරේ අම්මා hina වෙන්නේ ඇයි අපිට කියන්නේ මොනවද මතක් වුණේ අම්මා. पशुपस संसारे अरे सर ओके मैं अम्मी ताता फिर हुआ देना हर झोलिए निकल रही है वाले मैं दही तब का मंग किए ना जानकी मुखर के लिए हुआ अम्मी मट भया नहीं वाह करंड हो गया आयन का नहीं मुखर गया करंड हुआ मैं पापी ओया मम ससरे पता आगे अने मैं अन्ना ने अवधि मेचर मगे दाती හොඳ මහත්තයෙක් කමල දෙනවා. ඒ වගේම හොඳ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒක මට ගොඩාක් වටිනවා. ඒක තමයි කියන්න තියෙන එකමනේ. හොඳයි. හොඳයි එහෙනම් බොහොම ස්තුතියි. අපි විශ්වකේ තාත්තට සමුදෙනවා. ඔව්. මෙහෙම කියමු අපි ඒ කියන්නේ මතු සංසාරයේ පතනවා කියලා කියනවනේ. ඒ මතු සංසාරයේ ඊළඟ භවයේදී අපි අර සින්දුව බය නැතුව කියමු. මාදරේ මුළු ලෝකත් වඩා මා කාටවත් නෑ ලෙසින් කියා කියන්න ඕනේ.
හරි එහෙනම් කියන්න පමා වෙලා හරි නවනාත්මෙත් දෙන්න කියලා. කැමන්නේ අංකල් කැමති එකක් කියන්න. හොඳයි බොහොම ස්තුතියි අපි ආදරෙන් සමු දෙනවා. බොහොම ස්තුතියි. හරි. පුදුමයි මයික් එක දීලා යනවා. මේක තමයි අම්මගේ.